පලික් සමර වික්‍රම ඇමතිතුමාගේ විවාදෙ තිබ්බා ඊයේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම. අපි හිතාගෙන හිටියා ඇවිල්ලා මෙතන බොහොම ත්‍රාසජනක ඇඟකිලි පොලා යන ගොමු දැහැගෙන් වෙන කතාවක් කරලා මලික් සමර වික්‍රම ඇමතිතුමාගේ තයි එකක් ගලවලා කමිසෙත් ගලවලා කලිසමත් ගලවලා යට ඇඳුමත් ගලවයි කියලා. අනේ දෙයනේ දා දවසේම අතුරු දහන්. මලික්ගේ ගෙදරින් තමයි ගෝණි උරවල දාලා සල්ලි මිටිපිටින් හම්බ වෙන්නේ. ඉතින් සමහර අය මෙහෙමනේ මාවර මණ්ඩියේ පර්චස් හතරක හිටපු දේශපාලන සහ පෞද්ගලික වශයෙන් හිඟන්නු මට්ටම හිටපු කට්ටියට කෝටි 50 යටේ ගෙවල් හදාගෙන හොරකම් කළා වුණා. ඒ හොරු ඒ දේශපාලන හිඟන්නු මට නම් දුකයි. හරිම දුකයි. ඒ දේශපාලන හිඟන්නු අනේ සුජාතක්කගේ මල්ලි වෙනවා. රාජිතයගේ මල්ලි වෙනවා. මොන දේශපාලන පිංගුත්තරයද මේ? මේ දේශපාලන මේ දේශප්‍රේමීද? අපි පෞද්ගලිකව හිඟන්නොත් මේ දේශපාලන හිඟන්නොත් මේ. අපිට එම කිසිම හේනියක් ජීවිතේ තිබිලා නැහැ. දැන් ඇත්තෙත් නැහැ. අදයි අපිට ගහන්න. අපි මොනවත් හොරකම් කළා නැහැ. අපිට කිසිම චෝදනාවක් නැහැ. අපි කියන්නේ ඒක ලෝකේ තියෙන ඔක්කොම රාස්වතු සංවිධාන දාලා අපි ගැන පරීක්ෂණ කරන්නකො. හරිද? ඕගොල්ලන්ගේ රාජපක්ෂ පාලන කවුරුද 10ක් තිබ්බනේ. කරන්න තිබුණානේ. දැන් කරන්නකො. මේ ගොල්ලන්ටත් ඒකයි කියන ඕගොල්ලන්ට ඒකයි කියන්නේ. ඒ නිසා අපි මේ එක ලපයි සිපේකට බය නැහැ. අපි රාජපක්ෂට බයත් නැහැ. රාජපක්ෂ ජනාධිපති වෙලා තමයි කිව්වා අපි ආ හොරකම් කරනවා කියලා. එතුමා පෙරදුනාම නෙමෙයි. අපිට පුද්ගලික දේශයක් නැහැ එතුමාත් එක්ක. රාජපක්ෂ බලයෙන් දෙද්දී අපි කිව්වේ එතුමා හොරකම් කරනවා කියලා. අතුව රනිල් වික්‍රමසිංහත් එක්ක කෝපි බිවින්න වෙලාවේ නෙමෙයි. ඒ රනිල් වික්‍රමසිංහ කෝපි බොන වෙලාවේ තමයි අපි කිව්වේ රාජපක්ෂ හොරකම් කරනවා කියලා. අපි කියනවා රනිල් වික්‍රමසිංහගේ පක්ෂයට බොන්ඩ් ස්කෑම් එකෙන් සල්ලි අම්මුණා කියලා. නැත්නම් ආජුනාලෝසියස්ට පිස්සු නෑ. ඒ හොරකම් කරපු සල්ලි වලින් පත්‍ර අධිරාජ්‍යයක් පටන් ගන්න. අපි දේශපාලන හිඟන්නු නෙමෙයි. අපි මාවර මණ්ඩියේ හිටපු හිඟන්නු නෙමෙයි. අපි මේ දේශපාලනය කරන්නේ අපේ අම්මලා තාත්තලා අපිට නාටකරුත් එක්ක. අපේ පක්ෂේ තියෙන ආත්මකරුත් එක්ක. මේ වගේ ගම් දේශපාලන පිංගුත්තරයෝ අපේ අම්මලා තාත්තලා හොරු නෙමෙයි. අපිට පුළුවන් එක කියන්නේ අපේ අමර තාත්තල ඉගෙන ගත්ත මිනිස්සු අපි හොරකම් කරපෑ නෙමෙයි අපේ දරුවන්ටත් ඒකයි අපි ගංජා විකුණලා හුවෙච්ච තාත්තලගේ පුත්තුත් නෙමෙයි දැන් මෙතන ඉන්න අර සුජාතක්කගේ දේශපාලන අනාථ මල්ලි දැන් මිනිහා තමයි මේ දවස්වල අපි එන යන එක බලන්න දැන් මිනිහා කියනවා මොනවාද සිංගප්පූරු කිවිසුමට ජනතා මිතුරුනේ අය කතා කරේ නැහැ එකක් තමයි ජනතා මිතුරෙන් එලෙව්වට පස්සේ අඩු ගානේ Tamange මොකක් හරි වහල් සේවය කරගෙන ඉන්නවා ජනතා මිතුරුන් පස්සේ එහෙලවන්නේ නැතුව අපි එලෙව්වනේ වල්කම් කළා හුවෙලා කැතවැඩ කළා හුවෙලා ජනතා මිතුරුන් විතරාද දේශපාලන පක්ෂයක් විදියට සිංගප්පූරු කිවිසුම විරුද්ධව සම්මන්ත්‍රණ මාලාවක් තියාගෙන යන ඔබතුමාලා කවුරුත් දන්න අපේ හය දෙනාගෙන් හඳුනෙති මන්ත්‍රීතුමා තමයි හැමදාම ආර්ථිකය සම්බන්ධව කතා කරන්නේ හඳුනෙති සහෝදරයා ඉතාම හොඳින් සිංගප්පූරු කිවිසුම පිළිබඳ අපි අපේ විවේචන ඉදිරිපත් කරා ඒ විතරක් නෙමෙයි අපි අහන්න කැමති දැන් රාජපක්ෂ මහත්තයා මේකකටවත් එන්නේ නැහැ දැන් අනුරදිසානංග සහෝදරයාගේ ප්‍රශ්නය නෙමෙයි මේ වාද කරන්නේ අපි අහන්නේ දැන් රාජපක්ෂ මහත්තයා මේ මොකකටවත් එන්නේ නැහැ මෙතන මේ සභාවේ ආව ඡන්දයක් ඔය චීනට හම්මන්තට වරයි ඔය මත්තට වඩා අතිශය වැදගත් හම්මන්තට වරයි මන්මස්ථානේ හම්මන්තට වරායට චීනට බදුසාන දෙන වෙලාවේ මේ පාර්ලිමේන්තු විවාදයක් ආවා ජනතා මිතුනේ අපි ඡන්දේ එකට විරුද්ධව මේක ඇතුලේ හිටියා රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියේ නෑ රාජපක්ෂ පවුලේ පුතු හිටියා මෙතන ඡන්ද දුන්නා චීනට බදුසාන දෙනකොට හම්මන්තට වරායට මේ රනිල් මෛත්‍රී ආණ්ඩුව මෙතන හිටපු රාජපක්ෂ පවුල කට්ටියකට විරුද්ධ වුණා. ඒ නිසා රෙදි ගලවෙන්නේ ඕගොල්ලන්ගේ ක්‍රියාකාරකම්. අපි කාගේ රෙදි ගලවන්නේ නැහැ. අපිට එම රෝග නැහැ. අපි ලෙඩ්ඩු නෙමෙයි කලු සභාපතිතුමනි. අපි දන්නවා මිනිස්සුන්ට කතා කරන්න. අපිට මානසික රෝගයක් නෑ. අපි ඩෙස්පරේට් නෑ. අපිට පවුලක් නැති වෙලා නන්නත්තරලා පක්ෂෙන් නැති වෙලා තමගේ හොරකණුත් ආව වෙන්න ගිහිල්ලා තමගේ ඔක්කොම හැදියාව බල්ලට වැටලා අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට හොඳට නිින්ද යනවා. අපි හොඳට ආත්මගරුත්වයක් ඇතුලේ ඉන්නවා. මේ රටේ ගරු කරන්න ඕනේ මේ හැමිනේට මේ ගරු කරනවා ඉරෙස්පෙක්ටිව් ඔෆ් ද පාටි ලයින්ස් ඒ වගේම අපි හොරා ලෝකෙ මුදුනේ හිටියත් අපි හොරාට හොරා කි. ඒක රාජපක්ෂද වික්‍රමසිංහද ඊට අඩු කරේද අපිට අදාළ නැහැ. ඒ නිසා චීනට වරාය බදු දෙනකොට අපි විරුද්ධ වුණා. අපි කියනවා මේ නිකන් බොරුවට ගෑ ගහන්න නැතුව ඒකෙදි මොකද්ද කරේ කියලා කියන රාජපක්ෂ පවුල කට්ටිය මෙතන හිටපො. ඒ කට්ටිය ඡන්දෙ දුන්නේ නැහැ. ඒකයි ඇත්ත.